අද දවසේ අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දමිල්ලක් බාර දුන්නා. මේ මෑත දිනකදී අපිට ඇහුණා අපේ රටේ අධිකරණ ඇමතිවරයා විජේදාස රාජපක්ෂ මහත්තයා කියනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ වන්දි මුදල අඩු කර ඒ වන්දි මුදලේ ප්‍රමාණය අඩු කිරීම සම්බන්ධයෙන් රුපියල් ඩොලර් මිලියන 250ක ඩොලර් මිලියන 250ක අල්ලසක් ශ්‍රී ලාංකිකයෙකු විසින් ලබාගෙන තියෙනවා කියන ප්‍රකාශය. ඉතින් ඇත්තටම අපේ රටේ අධිකරණ ඇමතිවරයා මෙහෙම ඩොලර් මිලියන 250ක අල්ලසක් කවුරු හරි ලබා ගත්තා කියලා එතුමාට තොරතුරක් ලැබුණා නම් ඔවුන් පිළිබඳව දන්නවා නම් අර හැංගි හොරා කියන එක නෙමෙයි එතුමාගේ යුතුකම වහාම ඒ අල්ලස ලබා ගත්තේ කවුද කියන එක එතුමා මේ සමාජයට හෙළි කරන්නට ඕනේ නීතිය ඉස්සරහට ගේන්න ඕනේ. ඉතින් ඒකම අපිට තව ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ නඩු පැවරීම සම්බන්ධයෙන් සිංගප්පූරුවේදී මේ නඩුව පවරන්න ඩොලර් මිලියන් 4.5ක් යනවා. එතකොට ඒ වගේ විශාල මුදලක් දීලා සිංගප්පූරුව වගේ රටක මේ නඩුව පවරන්නේ ඇයි? ලංකාවේ අධිකරණයක් තුල අපිට මේ නඩුව පවරලා මේ ලබාගත හැකි ඉහළම වාසිය ලබා ගැනීමට හැකියාව තිබියදී අපේ රටේ අධිකරණ ඇමතිවරයා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායම චේතනාන්විතවම ඒ කටයුත්ත පැහැර හැරියද? ඒ පිටිපස්සෙත් මොනවහරි කුමන්ත්‍රණයක් යට ඩීල් එකක් තිබුණද? ඒ හරහත් මොනවහරි අල්ලසක් පගාවක් කප්පමක් තිබුණද කියන කාරණාව සැකේ අපිට මතුවෙනවා. ඉතින් මේ කරුණු දෙක සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අපේ මන්ත්‍රීවරු කණ්ඩායමක් අද ඇවිල්ලා අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බාර දුන්නා. කරුණා කරලා විජේදාස රාජපක්ෂ මහත්තයා ප්‍රකාශ කරපු ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබා ගත්තා නම් ඒ ලබාගත් පුත්කලයා කවුද? ඒක වහාම හෙළි කරන්න, ඒ ගැන පරීක්ෂණය කරන්න ලංකාවේ අධිකරණයක් තුල මේ නඩුව පැවරීමට හැකියාව තිබියදී සිංගප්පූරුවේ අධිකරණයක් තුල මේ නඩුව පවරන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන්ගේ වගකීම හරියට ඉටු කරලා තියෙනවද? ඒ පිටිපස වෙනත් බිල් එකක් තියෙනවද කියන මේ කාරණා දෙක සම්බන්ධයෙන් තමයි අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද මේ පැමිණිල්ල ඉදිරිපත් කරුවේ.